ි සැටිනේ ෙට්ටි වැලදාාම ආපය සැට්ි සැට්ි අයහි අපේරටේ හිතිය ය සැටිගෙනවචනම සිටු කියල කියනෙද සිට නාය කලා ඉන්නවන අපේ රටේ. වාසකම සිටු නායක ති න අය. ඒ හෙට්ි කියන සිට කිය සිට සිට ගැන වෙල ද නි සල්ලි දිමිච වෙල සිටු කියනන්න. සංස්කෘත ශ්‍රේෂ්ටි කයෙන් පාලි සට්ටි වලට ඇවිලට අපි සිටුරගත්න්න. මුක්කරුයි පල්හොරු අත සම්බන්ධති නේ. පල්හරු කෙල කියනෙ තවකට්ටියට පල්ලරු කියලා. ඕ ඒ පල්ලරු මෙහ ගෙනාවත් යි රාජ්‍ය සේවයට. පල්ලරු මෙහෙට ගෙනාවට පස්සේ රාජ්‍ය සේවේ නොයි වැඩටයුතු ැවුණාට පස්සේ පල්ලරු අනාත වුණ. ඒනි බල නැතිවනට මනිස්ු නාතයනවාන රජගුල ල රජේ තුන ගොලට කරගඩ දෙයක් නැතුන මේ ගොල්ලු දියුණ කොර සාතයකුත් මුදත් නෑ ගොවිතැන් කරන්න ත් නෑ ගොල්ල මොදකරේ ය කැලාා පාරල්ල හැගිල න්ද ිනිස්සුම කොල්ලකෑවා මනිස්සු කොල්ල කන්න පල්ලරු. නිසා වචනයක් හැදුන පල් හොරු කියලා. ඇනේ ආතාපික නේ පල් හොරු කියලා. අම්ම පල්හොරක් යන්න තෙතර හොරු කියනෙ අපි දන්න චෞර කියෙනවචනෙන්නේ පල් කියන ගෑල්ල තේරු හෝොත් හැමකා්ඩක් කියන්න බෑයි.ම අපේ ජාතික කතාව. අයිබෝන් සුබ සන්දාවක්ක ඔබ හැම කනාටම අපි අදත් හහලයන්ගේ අක්මූල් සොයා යන්නයි මේ සුදානන් වන්නේ ඉතිං අපේ සුවිශේෂී සම්පද්දායකය මහාචාරය රාජ් ්‍රෝම දෙදවයන් අපිත්ක මේ මොහොත ඉන්නවා විශේෂෙන් අද එතුට මම අයිබන් අයිබෝන් කියන වචනය හොඳම තේරුම අදතමයි සාක්ෂාත්වෙන්නේ අද අපිට බොහොම සතුරු දවසක් අද මහාචාරයේ රාක්්්‍රෝ දවයන් ුපන්දිනේ සුබ පන්දිිනැක්ස බෝමස්ත තිීෙනවන් අපි වැඩසරහ ඉවර වෙලා කේක් ඇල්ලක්න්න බලාපොරොත්තු වෙනවාන් කොහොමනත් ඔබතුමාගේ ජීවිත කාලයේ තුළ මමහිතන්නේ ජීවිත කාලේ මේ රටට දෙන්න පුළුවන් දේවල් ජීවිත කාලය දහයක් පහලවක් පිට ෙල දීගන්න බරිතනම් ප්‍රමාණයක්ක ොතුමාම මේ රට කරලති නො කරමිින්න්නන්නවා ඉතින් ඒකට බොහොම ස්තුතියි ඒකම අද අපේ වැඩස්්‍රහනේ මේ ඒතු මට සුපු පතන ගම් ආචාරය තුමාගේඋ පන්දිනයට අද අපි අසු එක්විනි වරටත් වැඩස්්‍රහනේ ඔබයි වූ ප්‍රශ්න හරහා අපේ සාකච්ඡාවට පිසෙන්නයි මේ හදන්නේ එහෙමනං ඉතින් අපි වැඩසරහන ආරම්භ කරමු ස ඊමේල් අපි එකක් පාසායකක් තෝරගන්න බැරි තරම් ප්‍රමාණයක්ක්කෙනවා මි තන්නේ ඔබතුමාටත් සමහරයට පෞද්ග ලික්ව ලියන්න තරන්වත් ස්පාසක්න දරමට ඊමේල්ලඩින් ප්‍රශ්න එන හින්දා. මේ ඔක්කොම පොදුවේ ගත්තම මේ සමාර ඊමේල් ඉදිරිපත් කරන්න වෙන්න අපි මල් එක ඒවල සති කීපයකට පස්සේ. සමදාට අපිටත් අපි එක වෙනමෆෝල්ඩ රෙකරදාගත්ත තුොවගඩ බෑ. පොදුවේ ඊමල් කීපයක් ම අවස අපි මේ අර මේ තොප්පි කළ ගුහාචිත්‍ර ගැන කතාහ කරාම. මේ අම්පර පැත්ත යෙන ගුහාචිත්‍ර කීපයක් අපිට දෙැනෙක් තුන් දෙෙනෙක් විතර ීමල් කරලා තිබා ඒකම අප ෆස්බුක් කඩයටත් යොමු කරලා තිබුණා දැන් ඔබතුමා කොහොමත් රොක්කාඩ්ස් පිළිබඳව ඇංගසියාකාරය එක පරේෂණඇක් කරලා ඒ දරක්න මේ ජාතියන්තර රොක්කාඩස් වෙබ්බඩ වියකත් බුතුමා පිළිබඳව සඳහන් වෙලා තියෙනවා මේ ආසිය කලාප කෙනෙක් හැටියට මේ ගවාහචිත්ත මගගේ තන්නේ සවැටත් තමල් කල්ලා තිබුණු තලට ගිල්ල නෑ ම ස්ානවලට ගිහිල්ල නෑ නොත් මේ අම්පර දිස්ත්‍රික්ක ස්ාන වෙනත් ස්ථාන කකිහිපයකටම අපි ගියා මේ පහුගේ කාලේ දෙදස් දොලහෙ දෙදස් දහතුනේ අපි ප්‍රකාශයට පත් කරයි ප්‍රතිඵල අපි දෙදස් දොලහෙ ක්‍රියත්මක කරපු පර්ේෂණ ව්‍යාපෘතියේ දීනුවන් අපි ලංකාවේ ස්ථාන විසි හතරක් නිරීක්ෂණය කලා. මොකද අපට අනිත් ලංකාව තියෙනව පන පහක් පනසයක් විතර තෑන් මේ වෙනකොට ස්ොයාගෙන. ඒ අපි ඒ පර්ේෂණ කටයුත්ත කරන කාල වෙනකොට අර යුද්ධ කටයුතු අවසංවෙලා ටික වැඩි කාලයක් ගිහිලා තිබුණනෑ සහර පළත්වලට යන්ඩ බෑර බින් බෝම්බෙම පිරිසිදු කරලා තිබුණ නෑ ඉවත් කල තිබුුණ නෑ එනිසා අපිට අපි ස්ථාන විසි හතරක නියදයක් තෝරගෙනනුවන් අප චිත්‍රෙන ැල්ලවා ති ම්පාරදිස්ත්‍රක්ේ තියන පරොත චිත්‍රරගෙන ප අපි දන්නවා නමුත් මංවය ඒ මහත්තුරු එවල තියෙන ස්ථානයට ගිය නෑග ටිකක් කඳුකර නුවරගල කන්දඒ වගේ කඳු කීපයක් තියෙනවා ඉති මට නිතරමයි මහත්තුරු එවනවා චායාරූප මෙම එන්ඩ මේක බලන්ඩ කියලා ඉතින්ඒ උනන්දුු හොඳයිසනේද නෑ රටේ පුරවස්යන් රටක් රටක් ඉදිරියට ගෙනියන්ඩ නං රටේ බලවත්ම පිරිස්ස රටේ පුරවැසියෝ. එතුට රටේ පුරවැසියන්ට නීතිය කියල දෙන්න නැත්තං ඉතිහාසය කියල දෙන්න නැත්තං තර්කානුකූලව හිතන්්ඩ දර්ශනිකව කියල දෙන්නේ නැත්තං හැමදාම ඒ රට එකම තැන පල්ලෙන රටක් බවට පත්වනවා. ඉතින් රටක් ඉදිරියට ගණ්ඩ පුළුවන් වෙන්නේ බුද්ධිමත් පුරවැසියෝඒ රටේ හිටියොත් විතරයි. ඒ නිසා බුද්ධිමත් පුරවැශසියෝ තරන්ට තියෙන ප්‍රධාන්නම දේ තමයි අධ්‍යාපනයඉළඟට ඒ අයට ඒ අයගේ අධ්‍යාත්මික කටයුතු කොහමද කරගන්න කියනක වෙිල දේ පැත්ත. ඉතින් දැන් අපට පේ නවා අපි මේ කොටස් ඔක්කම අපට කරන්න බන අධ්‍යාපනය අපට කර අත්මිකත් අධ්‍යාපනයක් තමයි. අපි මේ කරන්නේ ඉතිහාසය පිළිබඳ අධ්‍යාපනයක් රටට දෙනක. එතකට හැම පුරවසියෙක්ම ඉතිහාස ගැන සංඥානනික වෙනක හොඳයි නිව බණන්න කොච්ර අපට ලියලයිවනවාද නොෙක් නොක්දවල පාසල් සිිෂ්‍යයෝ . சல்ஷோ குரங் ழவணாது. නොෙක් නොෙක් දවල් ියල ලත් කියලා මහත්තෙක් දැන් ීමමල් එකකරති මේ මගේ පස්සන පව ීමල් එක කියලායි එක ඇන ඒ අප සහර වෙලාවට අපට කාලේ මදිවන අපේ හිතව ශ්‍රාවකී නෙවන ප්‍රශ්නලට උත්තරදේන්ඩ. එතර අප වැඩසටහනේ ගලායාමට සම්පාත වන ප්‍රශනතෝරගෙන උත්තර දෙෙන්න හිත ඒ නිසා සමහරවිට සමහර මාතුරවට පහු වෙලා අපේ වැඩසටහම් බැලුහම ඒවා ඇතින කරුණ ඇහුහම අපි මීටකලින් දෙතුන් ොතාවකක් කියල තියනවා දේ පට උත්තර . ම ව බස ය මර යිමල්ල වනවා රිපට්න වන කියලලා ඒමත්වනේ ඉති මේ වැඩසටහන්න යම්කිසි අවධානකින් හන ්‍රාවක පිරිසක් ඉන්න නිසාපි ඒගොල්ලන්ගේ ඒ උනන්දුව අපි ගරු කළ යුතුයිනේ ඒගොලො යම්කිසි වෙලාවක් පෙන් කරගෙන මේ හනෝ අඩු තරම සහරයි කියලා තියෙනවා මේක හොඳයි YouTube එකේ තියෙනෙ ම බස්ස එකක යනකොට කාරකයනකොට තමයි ම වැඩසටහන අහන්න කියලා එතුට ඒකන්න ඒ අය ඒගේ කාලයෙන් කරනවාන එතකොට අපි වැඩසටහන කරන්නේ මොනොහරි දෙයක් කියන්න නෙමේනේ අපි හිතව ශ්‍රාවකන්ට වැදගත්ධයක්. ඒ අයට දිරවාගණ්ඩ පුලුවන් වැදගත්යක් කියන්නට තම කැනෙහි ම් අපි කියන දේවල් සියල්ලක්ම අපේ හිතත් ශ්‍රාවක ප්‍රජාවට ගරුසරු ඇතු අප කියට පුළුවන් දෙවල් වැෙන්ඩන උුගේ උනන්දුවට අපි ගරුකිරීම අවශ්‍යයි. හි එනිසා අපි මේ වැඩසටහන අරගෙන යන්න ඒ විදිහටයි දැ සමහර වෙලාවට නුවන් ආපහු ගණ්ඩ බැරිවිදිහට නොම්මරේේෙන් නතේ විදිහට දුරකත නැමතුන්ගෙනවා.

රන්න ප මොහරි ප්‍රශනයක්ත්තේ නන් මන්ගේ අනන්න්‍යතාව පැහැදිලි කල්ලා ලියන්ට තොට අපක කියන්න කවදගත් වැඩටහනය ඇවිල්ල ඒ මහත්මයාගේහ මහත්මයගේ නම කියන්න නෑ මේ ති ඒනිසා අපි හරි විියවෘත පාරදදුෘෂෝ වැඩකරම පි මේ රට ඉතිහාසය ගැන කතාකරගෙන යන්න. ඉතින් අර අම්පාරයෙන් අපට ඒ පරෝත චිත්‍ර තියන තැන්ගැනය මහතතුරුන්ට අපි හොඟක් ස්තුතිවන්ත වෙනවා අපි කාලගුණේ හොඳ වුණනාට පස්සේ. බලන්ඩ කරඩ එනවා නමුත් ඊට වැඩිය ප්‍රමුකතාවේදීයුතු තවත් පරවත චිත්‍ර තියෙන තැන්කී පැයක්ත් තියෙනවා පේවට පළමු ඒව බලලා විශේෂෙන්ම මේ පොළොන් අරුවට කිට්ටුව තියෙනවා අස්ථානයක් දානිගල්ල කියලා ඒ දානිගල්ල පරුවතය උඩ තියන පරවත චිත්‍ර ඉතාම තිරණාත්මකයි මොකද ඒ චිත්‍ර වගේම ද දෙවල් ජාත්‍යන්තරයේ වෙන රටවල්ල ලත්තියනවා අනික ඒයි ඒ එතන ධානිගල්ල තියන සටහන්දිය බැලුවට පසේ අපි දාානිගල්ල ගැන ගිහිල් ඇවිල්ලගතා කරු වෙන වැඩසට හනක. ඉතින් මට පේනවා එතන අපේ ආධිකාලීන මිනිසුන්ගේ. ආධිකාලීන මුතුන් මිත්තන්ගේ මේ නිර්මාණශීල්ලිත්වය හා හැඟිම් ප්‍රකාශ කිරීම බලය. හොඳින් තරම්ගන්න පුලන් තැක් කියලේ දානීගල්ල ඉතින් ඒ අප ගොඩක් කරන්න් තියෙන හොගක් දෙවල් කරන්න තියනවා. ඉතින් අපි හ. ක් සුතිවන්ත වෙනවා අපට ඇත්තවසම ජනතාව තමයි නුවන් ංහැමදාම කියන එකක් තමයි මේ පුරාවිද්‍යාඥෝ ඉතිහාසක්ඥෝ කිය ලපි වෘතිකය වනාාට මේ මේ රටේ තිබෙන්න මේ යිතිහාසික සම්පත් යිතිහාසික දේවල් ගැන අපට කියා දෙන හොඳම මූලාසුවය තමයි රටේ මාජනතාව බොද ඒ තයි නොයික් පලාතුොලෙයින්න නොයි ඩංවලෙයි කඳුුවලයන්න බෙහෙත්තුව ඇන්ඩන්නෙ කලාෑවයන්නේ ඒය ඉති ඒ අය දැකල මෙන්න මෙහම ේවල් තියෙනවායි කියලා අපට කියනක අපි ඉතාම එහෙලි පිළිගන්නව විතරක්න අපි හරිම ක්‍රථවේදී වෙනවා අප හි ශ්‍රාවක මහත්ම මහත්නන්ට ඒ වගේ දෙවල් අපට කියලායින ඉන් අපි ඔක්කම දෙ ෙන එක් කහුවෙලා හෙමින් සැරේ තැන්වල්ට ිහිල්ල ඉතා අපේ හිතා ශ්‍රාවකය කියනවා කරුණයගල පාසල් ගුරුවරෙක් මහත්මයෙක් ය මහත්මය නිතරම මට කතා කරනවාය මහත්මයා කොච්චරද හරි කියවානම් ම අපි වෙනුවෙන් ගිහිල්ල තියෙනවා දොළු කන්ද ඒවගේ කඳුවල ගිහිල්ලා එ චාරූප ගත කරලා එලාට ටන්්ඩාමකුත්තේ මහත්තැ ලෑස්ති කරගෙන ඉන්නවා ති නිතරම මට කියනවා එන්න එන්න අපි ඔක්කොම බලාගන්න විය හියදන් නඩත්තු කිරීම ඇවිල්ල මේවා බලලා වාර්තා කරන්න කියලා ඉතින් අපිඒ වගේ තරුණ මහත්මෙක් ඉති ඒවගේ මේත එම ගුරුවරු කීප දෙන පින් නමේ අප යක්ක් කල ඉන්න හිතත් ගුරුවර අපිත්තක නිගන්තරෙන් මෙම තොරතුරු යනවා පොළොන්නරුව ඉන්නවා ඉතින් එහෙම ඉතිහාස උගන්න සල්ලට විද්‍යාගරු ඉතිහාසය විතරක්න මේ විද්‍යාවගන්න ගරුවරුත්ඒම කටයුතු කරනවා අපි ඇත්තරම ඒගොල්ලන්ට අනුෝධන කර ඕන අප ස්තුතියස පැදිලියෝම අනුවන් විද්‍යාගර ගැ කෙල්ලක් යොම ඇත්වශය හරි හිතට මදි වගේ මොකද ගම්පහා පලාතයන්න විද්‍යගුරතුමෙක් මට කතා කරලා කිව්වා අපේ විද්‍යාව ගැන අර විශේෂයෙන් දැදිගමින් හම්බේචේ ඇත්පහන ගැන. ඒතින ද්‍යාත්ම කරුණු ගැන මට කරුටික් දැගන්නඩ පුළුවන්දිගක මගේ හත්මට දෙපාරක් පොරොන්දු වනා. පිළිබඳ ලිපියක් එවනවායි කියලා. නමුත් මට තිබෙන මේ කාර් මහුල ජීවිතය නිසා මට වැනි දෙයක්කට වාඩියල හිත යොමු කරන්න පුලං වුණනේ නෑ ඉතින් ඒ හත්ම වැඩසටහනනාහානෝනං වෙලායි මම කියනවා සමාවෙන්ඩ. එක අතපස වනාා ඉතා ඉක්මනින් ඔබතුමාටේ ලිපිය. මං එවන්ඩ කටයුතු කරන්න මොකද අපි පොරන්දු වනට ලිපි හොයාගණඩුවන කොහෙද තියෙන්ි කියලා ඉතින් ලිපි ගොඩක්තියෙනවා එඒ ඒකට කාලයයක්ක් යො දැන්න තියෙනවා ඉතින් සමහට මඟද අමතක වෙනවා කරන්න ගියත් හිති නිසා අදහිරෙවෙන්ඩ එපා අමත කරා නොසලකා හැයා නෙමයි ඔබ සියලු දෙනාගේම උනන්ද අපිතාම එහෙලින් අග කරනවා අපිකට ක්‍රථවේදි වෙනවා ඉතින් ඒ විද්‍යාගුරතුමා දෙන්නෙක් මට කතා කර ඉතින් මම නොබෝ දවසකින් දෙදිගම ඇත් පහන පිළිබඳ එක තියෙන අරත්තේ තෙල් වැඩ කර එක ගැන පීඩන පීඩනය ගැන කේෂාකර්ශණය ගැන තියෙන ඒ විද්‍යාත්මක සටහන් සහිත ශාත්‍රීය ලිපියයක් ඒ මහත් මැටේ වඩන් කියලා මේ වෙලා මතක් කරන්න කැමති. අපි ඒ මත්තරේ යවනත් එක්කම අප ඉඩක් ලබිච්චවෙලාගස දැදිගම පහන ඇත්තනව විශ්විය නිර්මාණයක්ඔ අපිඒ ගැන මේ වැඩසරහනෙත් කතා කරම කරන්න ඕන අපි වෙනමම වැඩසටහන කරන්න ඕන අපේ විද්‍යාත්මක චින්තනය ගැන විද්‍යා ආයකම අපි ඔබට පොරුන්දුුණ අපේ ආරක්ෂක සංවිධානයන් ගැන අපේ සේනා සංවිධානය පිළිබඳව කරම කියලා ඔක්කො ඉදිරිහ දි කෙනවා කරෙන දැන්වම අපේ ධර්මරාජ විද්‍යාලයේ ශිෂයක් දරුවෙක් ලියේ වලතු ල දරන්ජයේ බාලසූරිය මේ දරුවා අගෙන න්න න එතුම ඒ දරුවත් කියලා තිබුණේ යුද්ධ ගැන යුද්ධ සංවිධාන ගැන දැනගන්න කමැතිය කියලා ඉති අපි එක එක මෙවා ගැන සාකච්ඡා කළ යුතු ඇතරම මේ ඔබට මේ වෙලාවෙ කියන්න අපි ශ්‍රී ලංකා යුද්ධමුදාවේ ආරාධනයෙන් හමුදා කඳවුරක ඒ පිළිබඳව දේශනය සූදානන් කරගෙන ඉන්නවට තමයි මේ අගුල් වැටිල්ල නේ ඒ යුදමුදාපොතිතුමත් අපිත් කතාබා කරලා ඒ ඉදිරයේදී සංවිධානය වෙයි. මොකද ඒ හමුදා ප්‍රජාවට මේදේ කියලා දෙනකොට ඒ කරන පටිකත කිවීම සහල්ලට මදිිය කර දේ වැඩ ඔබට දැනෙයි. අපිටත් ඒක හැගිීම හැඟීම හ ඇව ඒහිදා අපි කලබල නොවී හිමි ගමනයයක් අපි හිමිින් හිමින් මේ අප ඉතිහසේ ති තමවත් ඇත් වැදගත් කරුණ ගැ අපි සාකච්චා කරමු එතකට පරොත චිත්‍ර ගැන වුණනත් අපි ආයෙත් පරිච්ෂය දෙයක් විවෘත කරමු මේ නුවන් අපි දානිගල අපේ ගවේෂණ කටයුත් අවසන් වුණට පස්සේ මේ කාලගුණේ යහපත් වනාට පස්සේ අපි ඒ පිළිබඳව වැඩ සටහනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ප්‍රශ්ත කීපයක් ඇලත් බව් මුල්ම ප්‍රශ්නය පොඩි මේ කාලවකවානු විස්ඳ ගැනිල්ල කරන්න ඕනේ. ඔවු විශේෂයෙන් දැන්ගර අප මේ ධාතුසෙන් රජතුමා ගැන කතා කරන්නකොට ධාතුසේන රජතුමාගේ සීයා එයත් ධාතුසේන ඔහු හැංගුණේ ගිහිල්ලා. සුබරජ්ුරුවන්ගේ කාලෙ කෙලා කිවන්නන වවිකිවහම සුබරජුරුව අපේ රජාවලිය අනුව බැලුවම ක්‍රිස්තුවර්ෂ පලව නිසේ වසය තමයි හැබැයි මේ දාතසේන හම්බෙන්න අපිට වි හාර්සය ති දෙකේ විතර ඉතිං එතකොට සීයාගේ වයසයි සීයගේ පුතාගේ වයසයි පුතාගේ පුතාගේ වය දැනව අවුරුත් තුන් සියක්ෙන්ට බැනස ැිය ගාන ජීවත් වුණ හරි එක තමයි අපි නිතරම නුවන් මේ වන්ස කතාව පැහැදිලි කරලා තියෙන දේවල් අපි කියවා ගන්න කොට අපි ඉතා ප්‍රවේශම් සහගත වඩ වන මොකද දැන් උබකිවදේ ඒ අප ශ්‍රාවකය හලතිවිච්චදේ සුභගේ කාලයේදී මේ ගිහිල්ල සැඟවී ගත්ත ධාතුසේන කියලා කෙනෙක්ගේ පුතෙක් දාට කියලා ඉසේ දාටක පුතා ධාතුසේන ොමකිවට දැ මේක මේ කාලානු පිළිවෙලින් ගැනීම කළ යුතු නෑදැන් අපි දැන් මෙහෙම කියනවානේ දැන්ම අපි හොඳට සමාජයේ දන්න කියනයක් තමයි කවරහරි විශිෂ්ට පුද්ගලය ට හිටියයි කියලාගේමු අපිම Cට කන්නන් කර මහත්්‍යයා කියලා එතකොට දැන් අපි කියවානේද ඔය ඔය ඔ මහත්ත්‍යයා මේ දැන් අපි කවුරයි කියෙන ගැන පැදිලි කරනකොට ඒ මහත්ත්‍යයා මේ කණන්නගර මහත්‍යයාගේ පුතක්ෙනවාන . හතකොට ඒගේ පුතක්ල ම කියෙන ල හම වන්න හො මේ හරි තරුණක්නෙක් ඒගේ පුතෙක්න ො නට කියන්නේ එයාගේ පුතාම කිය අර්ථයෙන් නමේනේ නේද මේයාගේම ජනතවෙච්ච පුතෙක් කියන නාති පුතෙක්ටත් කියනවා එතකොට දැ අපේ වැඩිහිටයොත් කියනන්නේ මගේ පුතෙක්වෙනවාගේලාගේ පුතෙක් දක්කම කියන මගේ පුතෙක්නවාන කිය තැක්වා කියල කියන. එතකොට ඒ කියන්නේ පුතා කියැන තමන්ට දාවඋපන් ආසන්න පුත්‍රයාගේෙනාදහස නමේේ අපේ සංස්කෘතිය තුලා හස්වෙ ඉතිං මේ මහාවන්සේ ලියනකොට වඋනත් මෙ රූපග හැටියට පාවිච්චි කළ මට ෆොරෙක්් අර්ථේකින් රූපකාර්යකින් පාවිච්චි කළ තකොට මේ කියන් ඩෝමනාවල්ල තියෙන දේ. දැන් අර මහැමදාම මතක්කරන්නවා අ විල්හෙම් ගයිග කියපුදේ අපේ ඉතිහාසය සම්බන්ධෙන් අප තින ලොකුම ගැටලු කිය ඇතිදේ නේ නො කියයා ඇති දේතේ රුන්ග්ඩ කියන. එතකොට දැන් හරි සුභගේ කාලයේදී පලාගිය, ධාතුසේන නැමැති මෞර්යවන්සිකෙක්ගේ පුතෙක් හිටියාය ධාට කියලා ධටගෙපුතාය ධාතුසේන කියල හෙමනි කියන්නේ එතකොට ඒ සුබහින්නේ පලවෙනි සතවර්ශය ධාතුසේන ඉන්නේ ය පස්සෙන ස ත සතවර්ෂය හතරක කාලයක් නෑ එතර මේ කියන්නේ මෙතැ අප තේරුම් ගත යුතු දෙයක්ත්වයන ැම් බලන පටන්ගන්නකොටම මහාවංස කතුවරයක් කියනවා මේ සුභගේ කාලයේදී සුබට බියෙන් පැනගිය ද ධාතුසේන නම් මවුරෙවංශිකයෙක් හො සුභගේ කාලය වෙනකොටත් රටේ පාලනය අරන්ගේ ලම්භ කරණශිෝ ලම්භ කරනවංශික එතකොට ද ලම්භ කරණ වංශිකයන්ගෙන් වෙනත්වන්සේකට රාජ්‍ය මාර්රුණයි කියලා කියන එකට ආරම්භයක් ගන්්ඩ මේ අර සුභගේ කාලයේ මෙම ධාතුසේන කලා මවුරම ඔහු පුතෙක් දක්ල ගැෙන ාති ත්‍රේ පරම්පර හැංවල ඥාති පුත්‍රයකනිසාක්. අපි මේ ඉතිහාසේ තුළ තියන්න කාරණා කියනකොට අපි කියන්නේ. අපි මහවන්සේ කියපු ආකාරයකට න කිව සුභගේ කාලේ පැනලගේිය මෞරයවන්ේක ධාතුසේනට පුතෙක්කටිය දාාට කියල ධටකපුතා මේ ධාතු සේන අපේ ධාතු සේන. ඇබැයි මේ කතාව මෙහෙම කිව්වට පටන්ගන්න ක්‍රිස්තුවර්ශය පලයවෙනි සතවර්ශය හවසංගරන්නේ පස්සෙන හවර්ශය ය හාරසීයක් ඇතුළත හාරසයක් කියල කියන්නේ අවෞුදු සීකට පරම්පරා තුනයි මානව විද්‍යාත්මකෝ පිළිගලිගන්න තු තුනායිගතු හතරයි ත්ත ඔේ පරම්පරා දොලක්නේ අර සුභගේෙන් පස්සේ පරම්පරා දොළහකට පස්සෙ මේ අපේ ධාතුසේන රජතුමයි. එතකොට ඳ සුභගේ කාලේ හිට පුදාහතුසේනකි පුතෙක් වෙන්ඩ බෑන්මය තේනිසා මේ වටහා ගණ්ඩ ඕන ද ඒ එක තමයි කියන ඇර අපේ ගංවලනන් තියෙනවා හොඳ කියමනක් මේ ඉරට අරටුවහෝ ඇන්ඩපා කියලා. එක හැ ඇර පොඩි දේවල්ලල, හැන් දියන් එපා කලමක මේ මහහාවන්සේ රචනයක් ව මහ ක් රයක්ක්න ද හ ේ අනනික මේ කොටස දේලතිහෙන්නේ. දම්ම ති හා ර ො හතුන්ගගේ හත්තවර්ශයද චුලවන්සේය අවුරදු පංහය අවරුදු හයිසික හත්සේකට පස්සේ ල හරි තර මේ ධාතුසයන රජතුමාම පස්සෙනි සතවර්ය හිතම පහහි තුනයි අවරදු හත්සයකට පස්සෙ ආපහෝ මේ කොටසෙලියන්. එතකට මේවා මොක පරම්පාගත්තව ඇවිල්ලා අර ඥාතිත්වය හඟවන්න ඇතවශයෙන්ම මෙතන මහවන්සේ රචනා කරනවට මේ කොටසිද දුවමනා වෙල තිෙන්නේ. බලය ලම්භ කරණ වන්ශයෙන්. මෞරේවංශයට සංක්‍රාන්තියක් ලැබුණා කියලා කියන්න. සද මෛරවංශය කියන එක ආය කීප්‍රණය ප්‍රශ්න කරන තනක් අපි දන්නනේ මෞරවංශය ඉන්දාව මෞරවංශය කම්මුණණ එතකොට ඒ මෞරවංශයේ අපේ මෞරංශය අතර සබදධඇති නේ හමම මෞරත්තන්ද පුප්තල අපට හම්මන හෙදක අපේ රටට මෞර්‍රවංශික සම්බන්ධයක් තිබීම කියන එක ලොකු ප්‍රශ්නාර්ථ ඇත්තින දෙයක්. නමුත් තබි මතක තියාගණඩුවන තමයි දේ තමයි ලම්භ කරණ වංශයෙන් ලම්භකරණ වන්සේට අයත් නොවෙන කෙනෙක් හැටියට ධාතුසේන රජ වෙනවා එතර ධාතුසයෙන් රජතුමාගේ වන්සේ මෞදරයවන්සය කළ කියන්නේ කවුද මේවා රජනාකරපුවාය මස හවන්සේන කියන්න එතට මෞර්රයවන්සේ කලා කියන්නේ ඇයි මේ මහාවිහාරවාසී සම්ප්‍රදාය ගරු කළේ මහා මෞදර්රයවන්සික දර්ශනය ො ත්ව ජවරු කියලා කියන්න මෞරවන්ස මං ොඳ උදාහරණක ඉදිරිට කියන්න අරි මේක පෙන්න්නන්ඩ. කිය ම්බ කරණවංචිකය අබේගරියට ලදි ධ රජරස රජතු විත බලඳද ව වසබ රජතුමා රජවෙනකොට වසභ රජතුමාගේ උත්පත්තිය ගැන කියන්නේ බොහොම පරිහාස මොකෙන්නේ නමුත් වසබ කරපු වැඩටික දිහා බැල්ලූ හටික වැව්ටික ඉළඟට රටේ දේශී ආදායම සකස් කරන්න්න එකන ඔහුට දැක්මක් තිබුණා ඔහේ දැක්ම මත ඉඳගන්න තම යහු වැඩකලින් අපි ්‍රජු ගැ කෙනනකොට කිව හු ඉදියාවේ ධන්නන්නේ ෙයක් ඇවෙනනට අපෙන් දාන්නේ දුන්නයි කෙලෙ හට හරිද ඒ වෙනුවෙන් වැ්දක් දොළහ කරා මධ්‍යම පරිමාණය වැැව් කලා ඉ වාරි මාර්ග සඳහා මුදල්ලා යෝජනය කලා ඉම මේ ඔක්කොම ඒ එත්තුමාගේ කාලය වෙන කොට විස්ෝකටුව කියන කපිය අඳුරගන්නවා දොහම කියලා පිකිවා එතකොට එයා ඒ ලම්භකරණය වසබරතුමාගේ කියනක උතුර දිග වැසය එක් කියන එක විතරන ඇ ඊට පස්සේ අර මෙයා නොුව කතා අපි කිවන වස පරයජුරුව ගැන තුර මේ ලම්බකරණ වන්සය ගැන මහාවිහාරවාසේ භික්ෂූන් වහන්සේලාට ඒ තරම්ම ලොකු පැහැදීමක් තිබුණේ නෑ කියන එක පේනවා ලම්භ කරනවන්ස ගැට එහම තිබුණත් නෑ කියලපේන මාසිෙන් කරපු වැඩින් මාසයෙන් රජතුවා මෙහෙම කළ. එළංඟට මේ සෝමාව්‍ය චෛත්‍යයේ අපි තියෙන පුොළොන් න්නරුවේ ෝමාවතී චෛත්‍යයෙන් අම්බෙල තියෙන ශිලාලයකනයක ඉතාම ප්‍රශස්තියක් කියලා තියෙනවා මේ ගජ බාරජත්තුමාට. ඇත්තම මේ මෑතකදි සෝමාවතී විහාරයට ගිය වෙලාවේ මම නනායක හන්දරුව බැහ දකිින්ට ගිය වෙලාවේ අපි මිත්‍රයෙක්ක්. එතන හිටපු අපේ භික්‍ෂූුණන් වහන්සලා දෙනමක් අපේ ස්වාමින් වහන්සලා දෙනක් තරුණ ස්වාමිණ වහසල දෙනමක්. මත්ක කතා කර කතා කල්ලා කිවවා අපි වැඩ සටහනහනවා මේස කිව් ෑනේ අ අපේ පන්සලේ තියන සෙල්ලිපිය ගැන ගජබරජ්ජර ගැ සඳහන් වෙන. ඒක තියෙනවාන ගජබාරජ්වුරුවන්ට අපි ප්‍රශස්තියක් කියලා නම් ගරුනම් බෝකුත් දුන්නයි කියලා යුදජී කියලා ? මේ දකුණුන්දයාාව ගෙහිල්ලයි වැඩකරෙන නාවට පස්සේ ි වවා අපි කිවවායක අපි කිවවා හි සෙල්ිපිය ැන මතකර නති ම මේ වෙලා ග කියට බැරි ශම හන්සේක අප සමවිල්ලනවා ඇති අප හන්රන්න ඔන්න දැන් අපි කිව්වා මං ඉටත් වඩා වැදගත්වයි ට කියහට වෙන්නාද දැන් මේ අබේගිරි විහාරය අබේගිරි විහාර භක්ෂන් වාසල වැඩපුර ගැවසිලතින සෝමාවතති චෛතේ. ල්ිිය එකත් කියන අබේගරි භික්ෂ වන්සේ දුන්යි කියෙලා තොට අබේගකිරි භික්ෂූන් වහන්සේලා සෝමාවතයේ රැස්වෙනවා සෝමාවත විහාරය එතකොට කාවන්ති ස රජජුර සෝමාවතී විහාර හදනවා දළදාවක් තැන් පත් කරලා එතකොට මේ විහාරයට භික්‍ෂූන් වහන්සේලා තමයි ලම්ඹකරණ වන්සේක පළවෙනි ගජබාහට යුදජී කියන විරුධනාමය දෙන්නේ. හරි එත මේම අතතිය සබධ තව අපට හොඳට පහැදිලිනනේ හෙනුවන් ඇ එත රද සෝමාවතයේ චෛතකවට ගේම හතරටේ නටබුන් වෙච් ගඩනැගල තරත්වයවා මේ නිසකේම ගොඩ නැගි හත බෝධි සත්ර වැඩිහිට ගොඩ නැගලිමකද අපේ මහාවන්සෙත් කියන චුලවන්සෙත් කියන චෛත්‍ය වටේ බෝසත් රූප ස්ථාපනකරන පිළිම වැල්ති බුණයි කියලා ම රජවර හෙමපික හදලත්වයන. එකත් අප මේ වැඩසටහන කතා කරන්න දේශයක් හ එතකොට දැින් පේනෙම කද සෝමාවතයකන කිවහිද. ොඩි අතුරු කතාවක් මෙම කියන්න දායක වෙත්ෝ මේ අපේ ඉතාලීන් අශෝක මත්ත්‍යයාගේ දායකත්වේ සගේ උපදේශකත්තෙන් සෝමාවතයට තාරාදේවිය වැඩම කරඩම වැඩ ත නැති දයක දක් අනුග්‍රහය සම්පූර්ණයම අපේ අශෝක අශක ජයතිල්ලක මහත්මජය මහත්මයාගේ මූල්ල දායකත්තෙන් මගතන්න ඒ පිළිමය තිබි්ච ගාන ඩිය සෙන්ටිමිටර් ගානයි වෙනස් අව කව ඇති ඒක ඒ බතම් තාරාදේවී ගැ අද පිවැට සටහනෙත් කර බපොරත්තුන අද ැරුණ තිීල වැඩටහන හර. ඒතින් තරාද අපි කීීමස රයි සෝමාවදයග යොත්තේ ඒ ඒ තරාදව බලන්න්නම බලන්ඩ කියලා ලෝකඩයෙන් හදල රං ආල එප කල්ලා. ජියෝමාන රපයක් හැටේට බ්‍රිතාාන කෞතුකාාරය තැන් පත් කරල තියෙන තාරාදේවගේ ප්‍රතිමාවට හත් පසම සමාන වෙන විදිහේ. ප්‍රතිමාාවක්තමයි අශෝක ජෛතලක මාත්මයා ඇතුමාගේ දැනපරිත්්‍යයාගෙන් සහ එතුමාගේ ඉතාලිය ඉන්න සියලූම හිතමිත්‍රාතිීන්ගේ අනු ග්‍රහයෙන් සහාසිිරවාදයෙන් ඒ වැඩ කටයුත්ත කලා. ඉතින් අපේ සෝමාවති චෛත්‍යයට වැඩම කෙරෙව්වා එතන විශේෂයෙන් එක ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්වය නම්කද ඒ බ්‍රිතාාන්නෙ කෞතුකාගාරයට අරගෙනගිය තාරාදේවී ගහන්සේගේ ප්‍රතිමාව මුල්වරට තිබිල තියනය සොමාවති චෛත්‍ය එහෙන් තමයි වන තැකට ග ල ග ගලන්ට ගැල් තින ඇති ග කර ෞවර වන්ශන කතා කරට එතකොට දැන්නරයි මහම හපු ප්‍රශ්නය සුබයි ධාතු සේන රජතුමයි අත ොකු අවුරුදු හාරසයක පරතරයක් තියෙන ඒ එකක හරි හරි. එත ඉතිහාන්සේ කියවා ගැනීමේදී ඒකට විදික්‍රමයක් තිය නොයක තමයි අද ලෝකයේ සාකච්ඡා කල්ල තියෙන්නේ ඔය ෆෙඩ්්‍රික් ෂූමාක වගේ දර්ශනිිකයෝ අ සිතිජයන් යාකිරීම ෆෂ of හොරයිසන්ස් කියන අදහස ඩික් ෂූමාක ඉදිරිපත් කලාා ඉතිං ඒ ඇදි කියයන්නේ රචකයා ලිය්දයයි කියවන අපි ඉන්න කාලයයි. ඒ දෙක සම්බන්ධර ගැනීමෙන් තමයි අපි රචනැක්කයව ගන්නන් නතර මේ ධාතුසේන රජතුමායි සුභගේ කාලයේ පැනගිය ධාතු සසේෙන ඇතර සම කතාවක් කියලතියෙන්නේ අර මෞුරය ලම්බ කරන බල සංක්‍රාන්තිය පෙන්වාදීමට ඕමනා කරන නිසා එතකොට මේ මේ රචකයට කියඩු අර අවුදු හාරසීයක ඥාති සම්බධය කියන්නේග මේක නිර්ථකයිනේ ද මහාවන්ස කියනකොටම කියනවානේ දීර්ග දේවල් කෙටි කරනවා කෙටිදේවල් විග මේ. වැඩිරනවා කියලා මහවන්සක් කිය නොමුලිමන තේන්සා අපට පේනවා දැඟ අවුරුදු හාරසීයක කතා කියලා ධාතුසන රජතුමාගේ ප්‍රභාවය කියනවාට වැඩිය අර සංශිප්ත ලෙස මේ ඒ කාරණය කියලා ඉවරකිීම තමයි මේඒ අරමුණුව ලති නිසා අපේ හිතව ්‍රාවක පටලවාගණ්ඩ සැකසිතන්ඩ කාන්සාාවක පැටලෙන්ඩ අවපාතයකට වැටෙන්ුවමන නෑ ඉතිහාසය කීමේදී ඒ කියන ක්‍රමවේ දයක්තියනවා ඉතිහාස රචකෙව. ඒ අර්ථවි ග්‍රහ කරගන්න ක්‍රමයක් අපි සතුව තියනවා. මෞරවය චන්ද්‍රගුප්තලගේ ඥාතිකමක් අපේ මේ මෞරවංශයට තාම සස්වාගෙන නෑනසන්නේ. න එහෙම රාජවංසිික සම්බන්ධයක් නෑ නමුත් ඔය මෝරිය කියන වර්ගය. මෝරිය කියල අඳුන්වන වර්ගය අපේ රටේ නොයකුත් වර්මය එවැනි අන්‍යතාවන් තියන ජනකණ්ඩායන් හිටියි කතාරා මෙවා කලින් වැඩසුට දව යක්ක නාග දේව කියන්න යක්ක නාග දේව කියලා කියන කට්ටේෙන්වන ඒවගේ මිලක්ක නේසාද එතකොට ඔය මෝරිය ලම්භ කරණ මේගේ නොයක් අය මේ හිටිය අමකද අපි ඉන්න ඉන්දියසාගරයේ මැ ිතාම උපාය මාර්ගික ජනකනේ ආවාගියා නොයෙක් ජනතවාවා අදවුනත් අපේ රටේ ජනතාවගේ මේ වාසගන් දිහායම බැලු හම අපිට පේනයවන්න නො ඉන්දියාවට සම්බන්ධයි නොත් තැන්වලට සම්බන්ධයින දැන් මේ අපේ මේ වාසග කරලෙත්ති නො කෙරලෙත් යෙන දැන් ර ද තියෙනන අපි කියනවා මේ අපි පොඩිකාලය හලතියන අප වැඩිහිටියය කියෙනම් මේ ඒ කොච්චි මිනිස්සු කියන කොච්ි මනිස්ු කිව හම අපි හිටේ පිත්තවේ මේෙන මු මොක් හරි මිනිසු වර්ගේ ද අවසානයේ මේ කොච්චි මනිස්සු කලැකිව ඉදියාව කොචින් ප්‍රදේශෙන් මට පොය. එතකොට කොචි එතකට අපරට හිටියන කොච්චි මිනිස්සු කියල කියනකටය කොචින් වලින් ආපය න හ්ි කිය. සට්ිේ සට්ටි වෙලදාම ආපයයි සට්ි සට්ි අය අපරට හිටිය යි සැට්ි කියෙනන වචනම සිටු කියල කියන සිටුනාය කලා ඉන්නන අප රටේ වාසගම සිටු නායක කියයන අයද නෑ මේ හෙට්ටි කිය සි සිට ගැ වලද නි සල්ලි විචේ ල සිටු කියන්න සංස්කත ශ්‍රේෂ්ටි කියයකෙන් පාලි ෙට්ටි වලටඇවිලට අපි සිටු කරගත්තා නෑ. එතකොට අපේ අද මෙරට ඉන්නවා සිටු කියන කෑල ඉදිරියටන වාසගන්තියන කණ්ඩාය ඇතුරේ ඒගුල්ලො ඒ සෙක්්ටි වර්ගට අයිති වෙනවා ඇති ඔවාගේ දැයි මුක්කරු කියලා කියෙනවා දැ සෝ මැනිික් කියල කියරවා ඉතින් ඔය හුඟාක් දෙනා කියනවා මුක්කරු සොහන් කියලා ජාතියක් තියෙනවා අය ඉති මෙකදසක් ඇැහුවඇක්කෙනෙක්ගෙන් මොකක්ද ද මුක්කර සොහන් කියන්නේ නෑ නෑ මුක්කරු සොහන් කියල කියන්නේ ඉගුල්ලෝ මැනික්්ගරපුවාය ගල්ල මරුණ හම මනිික්කම වැලලුයි කියලා. ඉති මේ මුකර සුන් කියලලා මෙමිසු කියන්නේ හඟක්වෙලාවට ඔය මහාශිලා සම්ප්‍රදායි සොහුන් ඒම නැත්තම අපි කියපු රංචමඩම වගේ තියන සොහන් පරන සහනාත් දක්කොත් කියන මුක්කරසුන් වි මනිට්ි කොයායගන්න ඇත්තවශයයේම මුක්කරු කියලා පිරිසක් ලංකාවට ගැල්ලලා තියෙනවා මේ පතල් හාරන්ඩ දනාහාරන්ඩ ව නොකක්නෙක් වැඩතියෙනවානි උමංහාහරන්ඩ් ඒක විමුකද ගුල්ලු බමහාරන්ඩ හරිදක්ෂයි. එතකොට ඒ ගෙනල්ලා ඒහි පසේෙගොල්ලු මේ ඒ රාජ්‍ය සේවේ මෙදුනට පස්සේ ඉතිති මැරෙන් ඇති වලන්නට ඇති මුක්කරු ගෙන හ මමුකද මේකළු පතල් හරන්හමන ගෙනවේ ගලන ග මැනික් තිබුණා මේ මනික්කත මේගොලු වැල්ුවේ කියලා වැරදි මතයක් සමාජයේ ප්‍රචලිත මුක්කරු පල්හොරුයි අත සබන්ධති නේද. පල්හොරු කෙල කියන තවකට්ටියකට පල්ලරු කියලා ඕ ඒ පල්ලරු මෙහ ගෙනාවේ ය රාජ්‍ය සේවයට. පල්ලරු මෙහෙට ගෙනනට පස්සේ රාජ්‍ය සේවේ නොයක වැඩ කටයුතු නැතිව වුණට පස්සේ පල්ලරු අනාත වුණ හරි එකනි බලය නැතිවනට මිනිස්ු නාත වවාන ඒ රගල නැතිවන ල රාජ්‍ය සේ නතුන මෙගොලට කරගඩ දෙයක් නැතුන මේගොල්ලු මේ දියුණු කරපු සාතරය කකත්න මුුත් නෑනි ගොවිතන් කරන්න එත්න මේ ගොල්ල මොදරේ ය කැලා පාරල්ල හැගිල න්ද ිනිස්සුම කොල්ලකෑවා මිනිස්සු කොල්ලන්න පල්ලරු නිසා වචනයක් හැදුණ පල් හොරු කියලා ආතාපි කියන්නේ පල් හොරු කියලා අම් මේ පල්හොරෙක් කියන්නේ තෙර හොරු කියන අපි දන්න චෞර කියන වචනය පල් කියන ගෑල්ල තේරුම හොත් හම කාඩක් කියන්න බෑයි මේ පල් හොරු කියන වචනය කියන්නේ පල්ලරු කියන වචනය පල්ලරු තමයි කරන්ඩ දෙයක් නැතිකමට ස්සර පාරවල්ති උන කලෑ මැදින්නේ ැවි තුර පව මක දකි ට පාරවල් කැෑමද තිය හට ති ඔය හැගිල මැගිල ෝ මාව හැංගිලයි දල මනිසුන් කොල්ලකවා. යාම් පල්ලර තමයි කොල්ල කෑවකිම පල්ලරු පල්ලොරු වෙලා දැන් ඉතින් වචනයක් වෙලා තියෙනවා අපේ භාෂාව පල්හොරු කියලා වජනයක් වෙලා නෙම සමහරයිද එක කරන හැතින්න රාජසේවන්ට කරගතයක් නැතුන් කරන්න පල්ලොරුත් ඉන්න අප විරාවයකට එක්කම වාපියු බලන් ඉන්න නම් යං දෙවිතරින් දෙවැනි කොටසට මුකරු පල්ලොරු එක කාලේ එක කාලෙ ජනනාන දකුණු ඉන්දයාාව ගත්ති ස්සරි ම ගනලේ නොව කෞද්ද මේ කාම්බෝජ කියන කටේහම කාම්බජ කාම්බෝජ කියල කියන ඔහ මේ කාම්බෝජ කියන ෆකනි ස්ථානති වන කාම්බෝජ කියල දෙදාවක්කාම්බෝජකෝ ඒ කාම්බෝජ මිනිසු අප ගමක් වෙන තිබුණ දක්ුණේ කාම්බෝජ ගාම කියලා උ ගෙනාවේ උංහරි දක්සයිලු පියාමන කුරල්ලට විදිින්න උන් සට්ක ගෙනයමකට මහාබෝධයවාහන කපුට වෙලා ඕකතිින් ප්‍රද්ධියේ ෑන්ඩ පෑර තින සිීම වෝධේ කපුටලවන් කපුටන්ට විදින්න කතපොල්ට විද න්න ඇතිවම් ංක රජගල.